सजातीय स्थिर विद्युत आरोपण रहित वास्तु अतर विकास ने ऐतिवे सजातीय आरोपण वास्तु की अनुमान कर सजातीय वास्तु किया ने आकाशने अन्न वातु लड़क विजातीय आरोपण वास्तु के लड़किया ने विकास ने अने अतर सजातीय स्थिर विद्युत आरोपण रहित वस्तु विकर्षणीय नवा विजातीय स्थिर विद्युत आरोपण सहित वस्तु आकर्षणीय नवा माता कहीने या मुंगो दें इलाग कोटा सटे आमतर दें मुंगो मी रूपे मुखाग्द वालते मेके कोटा नामकरण देना स्थिति विद्युत आरोपण हंदुना गेम सदा आयतारण उपकरण की प्याकत इन उपकरण अपना स्वर्ण पात्र विद्युत दर्शक वालते में पेनु कलर ये ने स्वर्ण पात्र विद्युत दर्शक ये तो बटो मित्र दिए ना मत मैं पुंज कैल एक रात्रा रात्रा में हर दिन को पुंज कड़े दासिया मैं दिए ने ए मानिया मीम मीम गाना अधिरूला को ले हरी දැන්වාට මේව හොඳට තේරුණා නේද ආරෝපිත වස්තුවක් ඉහළින් යති ඇටියාස ලංකල විට ස්වර්ණ පත්‍ර එකිනෙකින් ඈත්වීම සිදුවේ ස්වර්ණ පත්‍ර කියන්නේ මොකක්ද ස්වර්ණ පත්‍ර කියන්නේ මෙන්න මේ කෑල්ලට මම දැන්වාට පෙන්නන්නේ ඒකට තමයි ස්වර්ණ පත්‍ර කියලා කියන්නේ अवश्य आरोपणे करंद आरोपणे करन लद भीम बटे पाद रूपे आकारेट समतुलित पीरंदे प्रोवीन इन एकरंदवा यटि गुरु करन ल विद्रोत तरन मे मे विदट पेमने मे तियने भीम बाडे ड्रॉविंग पेन का एक टावे चित्र कटो की लग के ना यार गुरु का वीडियो मैं एरूप पे और टक पेन ने पैटर्न बैलेंस हुई था पैटर्न बाला कोटर समय यार मैं एरूप पे एक बाला ना है किरे ने यार उड़ी बाला कोटर वाला टक पेन ने मेरे लिए एरूप पे रा
ඇඟිල්ල නොගෑවෙනසේ ඇඟිල්ල ගෑවෙන්නේ නැති වෙන්න ආරෝපිත බීම බටය අසලට සෙන්ටිමීටර් එකපාරම අතී ඇඟිල්ල ලඟ කරන්න. ඔන්න ලඟ කරමු අපි. මෙන්න මෙන්න මෙහෙම ලඟ කරනකොට අම්මේ මෙන්න බීම බටය අපේ ඇඟිල්ල ගාවට ආකර්ෂණය වෙනවා. අපි වටේ කරකවනකොට ඒ බීම බටය අපේ පිටස්සට එනවා. ඒ කියන්නේ ආකර්ෂණය වෙනවා. අපේ ඇඟිල්ලයි අපේ මේ බීම බටයයි ඒක විජාතීය. විජාතීය ආරෝපණ වර්ගයක් ඒක. ඒක සජාතීය නැහැ. සජාතීය කියන්නේ විකර්ෂණය වෙන දේවල් වලට. බීම බටයට පිරිම දෙන ලද පොලිතීන් කැබැල්ල ලං කර බලන්න. පොලිතීන් කැබැල්ල ලං කරලනකෝ මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවද? ඔයාලා බලන්නකෝ. ඉන්පසු ආරෝපිත බීම බටය අසලට ආරෝපණය කළා තව බීම බටයක් ලං කරන්න. තවදුරටත් කියලා බලන්න. ඔයාලගේ ගුරුතුමියත් සමග ඒවා ඒ නිරීක්ෂණ සඳහා හේතු සාකච්ඡා කරන්න. හරි, අපි ඊළඟ කොටසට යමු. ස්ත්‍රීවිරුතාර පැතිවීම. මෙතෙක් අධ්‍යයනය කළ වීදුරු එබනයි ලොමස්සේ ලොමස්සේ යෑයි සෑම ද්‍රව්‍ය තුළම දනහා ලෙස ආරෝපිත අංශු සමාන ප්‍රමාණයක් දෙකින් පවතී. පිරිමැදීමට පෙර ද්‍රව්‍ය මත ධන හා ඍණ අංශ සමාන ප්‍රමාණ බැගින් විසිරී පවතී. එබැවින් එවස්සු ආරෝපණයක් නොදක්වයි. හරි. ද්‍රව්‍ය තුළ එකිනෙක පිරිමැදීමේදී සිදුවන ක්‍රියාවලිය පියවර මතින් පාදාකාරයට දැක්විය හැකිය. පිරිමැදීමට පෙර ඔන්න රෙදි කැබැල වීදුරු දාඩ පිරිමැදීමට කලින් රෙදි කැබැල පිරිමැදලා නැහැ. ඔන්න ඉතින් අපේ මේ වීදුරු දාණ්ඩේ තියෙන ඍණ ටික ඔන්න යනවා රෙදි කැබැල්ලට. මංක පෙන්නන්නම්කෝ ඔයාලට. මෙන්න ඍණ යනවා. මෙන්න ඍණ ඍණංශ යනවා. මෙන්න ඍණ ආරෝපිත අංශු මේ ඍණ කැබැල්ලට ගමන් කරනවා. මේ වීඩියෝ අයින් වෙලා. හරිද? දැන් තේරුණා නේද? පිරිමැදීමේදී තමයි ආන්ගෙම වෙන්නේ. පිරිමැදීමේ පසු මගේ යාළුවනේ ඔයාලා මේක හොඳට දැනගන්න. ඍණ අංශ වලට පමණයි එහාට මෙහාට මාරු වෙන්න පුළුවන්. ධන අංශ වලට කිසිම දෙයකට මාරු වෙන්න බෑ. ඒවා එක කරන තරමෙ තියෙන්නේ. විදුදාට තියන ඒ විදුදාට පමණයි ඒ ධන අංශ තියෙන්නේ. බලන්නකෝ දැන් වෙලා තියෙන්නේ. දැන් අපි පෙන්නුම් කරා ඔයාලට. මේකේ ඍණ මේ ඡේද රෙදි කැබැල්ලට යන බව. දැන් දෙකේම සමබරයි. දැන් දෙකේම සමබරව තියෙනවා. බලන්නකෝ දැන් ඡේද රෙදි කැබැල්ලගේ අපේ දණ්ඩටත් වීදුරු දණ්ඩටත් ගිහින් බලන්නකෝ සමාන වන හැටි. ඒ පිරිමැදීම පසු පිරිමැදීමට පෙර පිරිමැදීමේදී ඊට පස්සේ තමයි මේ විදියට පිරිමැදීමේ පසු මේ විදියට වෙලා තියෙන්නේ. හරි, අපි එන ඊළඟ කොටසට යමු.
මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සඳහා පහත දෙකේ හතර ක්‍රියාකාරකම් යෙදෙන්න ඕනලු. තව වැඩිදුර අධ්‍යයනය මේ ක්‍රියාකාරකමේ නම තමයි ස්ථිති විද්‍යුත් ආරෝපණ හුවමාරු වීම මගින් ආරෝපිත වතු උදාසීන වන අයුරු පරීක්ෂා කිරීම. උදාසීන කියන්නේ මොකක්ද? උදාසීන කියලා කියන්නේ මුකුත් නැහැ. මුකුත් නැහැ කියන්නේ උදාසීනයි. හරි, අපි පරීක්ෂණ කරලා බලමුකෝ. අවශ්‍ය ද්‍රව්‍ය ළඟට ගේන්න සමාන ප්‍රමාණය වීදුරු සහ එබනයිට් දණ්ඩක්. සේඩ හා රෝමලෙදී කැබැල්ලක්. කැබැල්ලෙ ගේන්න ආදාක දෙකක්. නූල් කැබැලි. මං හිතනවා ඔයාලා ළඟට අරගෙන ඇති කියලා. එන්න මම කියන්නම් ක්‍රමය. සේදලේ පිරිමැදිමෙන් ආරෝපණය කරගා වීදුරු දණ්ඩක් සහ රෝමලෙ පිරිමැදිමෙන් ආරෝපණය කරගත් තිබනයි දණ්ඩක් නූල් මගින් ආධාරක වල එල්ලන निरीक्षण हेतु දැකත අපමගේ ඇතැමට දේපල හානි මෙන් ජීවිත හානිද සිදුවන අවස්ථා ආස් අසන්නට ලැබේ. අකුණු ඇතිවීම සිදුවන්නේ වලකුණු මත ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණ හේතුවෙන්. මෙමය වෙන්නේ අරුවනේ. දැන් කළු කරගෙන එනවානි. දැන් එතකොට තව කළු වලකුයි තවත් කළු වලකුයි එකට ගැටෙනවා. පස්සේ පිරිමැදෙනා වගේ සිද්ධියක් තමයි උතන වෙන්නේ. එතකොට ඔක පිරිමැදෙනකොට ගොඩක් පිරිමැදෙනකොට උන්නා ගුණාගති වෙන. ඕ මේ විදියට අපිට වෙන්න කරන අකුණු. ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණ මෙහෙම ගැටෙනකොට හැමතැනම ඒ දෙකක් අතර මේ විදියට ගැටෙනකොට එතකොට මේ විදියට අකුණක් ඇති වෙනවා. ඒකට තමයි අකුණු ඇතිවීම කියලා කියන්නේ. ඒකට තව කියනවා ස්ථිර විද්‍යුත් හා සම්බන්ධ සංසිද්ධියක් කියලා කියනවා. හරි. වලාකුළු මතුවට ඇති කුඩා ජල බිඳී එකිනෙක ගැටීම සහ ඒ වගේ ස්ථිර විද්‍යුත් ආරෝපණ හටගනී. මෙසේ වලාකුළු මත ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇස්වීම නිසා ආරෝපිත වලාකුළු ඇතිවේ. ආරෝපිත වලාකුළු වල එක් රැස්වන